යථාර්ථවාදී ධම මේ ලොව පහළවන සියලුම සත්වයනට පොදුවේ මුහුණ දෙන්නට වන ධර්මතා අතර ප්‍රධාන ධර්මතාවක් වනුයේ මරණයයි. මරණය පිළිබඳ බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් සලකා බැලීම ඉතාම වැදගත් වනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති අය එය සර්ව ස්වභාවවාදී දර්ශනයක් ලෙස දකිති. ඇතමෙක්කේ හැම විටම දුක ගැනීම කියන සර්ව අසුභවාදී දහමක් ලෙස දකිති. එහෙත් බුදුදහම සර්ව ස්වභාවවාදීත් නොවන සර්ව අසුභවාදීත් නොවන දහමකි. එසේනම් බුදුදහම කිනම් වාදීද? බුදුදහම යථාර්ථවාදී දහමකි. යථාර්ථවාදය යනු ඇත්ත ඇතිසටින්ම ප්‍රකාශ කරන ස්වභාවයයි. ලෝකයේ සහ ලෝකවාසී සත්වයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබූ බැවින් බුදුපියාණන් වහන්සේ ලෝකවිදු ගුණයෙන් හඳුන්වනවා. ඒ ලෝකවිදු වූ බුදුපියාණන් වහන්සේ ලෝකයා පිළිබඳ කළ ඍජු ප්‍රකාශයක් කොන්වේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ, හෙවත් ලෝකවාසී සත්වයා දුකමත පිහිටා ඇත යන්නයි. බුදුපියාණන් වහන්සේ දුක්ඛාර සත්‍යය පිළිබඳවද තවදුරටත් දේශනා කරත පෙරපා. ඇවැත්නි, දුක්ඛාරය සත්‍යය කවරක්ද? ඉපදීම දුකකි, වයසට යම දුකකි, ලෙඩවීමත් දුකකි, මරණයට පත්වීමත් දුකකි, අප්‍රියන් හා ඇසුර දුකකි, ප්‍රියන් වෙන්වීම දුකකි, කෙටියෙන් පවසන්නේ නම් උපාදාන ස්කන්ධ පහම දුකකි යනු එම බුදුපියාණන් වහන්සේගේ දේශනාවයි. හේතුඵල දහමක් වශයෙන් බුදුදහම දුක පිළිබඳව පමණක්ම දේශනා කර නවතින්නේ නැත. ඉහත සඳහන් කළ කාරණා සියල්ල දුකයි නම් ඒ ඇතිවීමට හේතුවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා. වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් පෙන්වීම, අප්‍රියයන් හා එක්වීම ආදී කරුණු සිදුවන්නේ ඇයිදැයි නුවණින් සලකා බලන කල පෙනියන්නේ මේ සියල්ල වන්නේ ඉපදීම නිසාවෙන් බවයි. එසේනම් ඉපදුනේ මන්ද? ඉපදුනේ ඉපදින්නට ඇති ආශාව නිසාය. වෙනත් ලෙසකින් පවසන්නේ නම් තණ්හාව නිසායි. එසේනම් මේ සියලු දුකට මුල තණ්හාවය. හේතුඵල දහමට අනුව ප්‍රශ්නයකට පිළිතුරු සපයා ගැනීම අපහසුයි. දුක නැමැති ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම ඉදී නවතින්නට සිදුවන්නේ තණ්හා වසලය. වයසට යනුවේද, ලෙඩවනුයේද ඉපදුණු නිසායි. ඉපදුනේ තණ්හාව නිසාය. එසේනම් දුකට හේතුවන තණ්හාව නැති කළහොත් දුකද නැති කළේ වෙයි. තණ්හාව නිසා සත්වයාගේ පහළවීම සිදුවන්නේ නම් තණ්හාව නැති කළ කල්හි ඉපදීමක් සිදුවන්නේද නැත? ඉපදෙන්නේ නැතිනම් වයසට යන්නේද, ලෙඩවන්නේද, මැරෙන්නේද නැත? කෙටියෙන් සඳහන් කරන්නේ නම් ඉපදුනේ නැතිනම් දුක් විඳීමක්ද නැත, දුකක්ද නැත? යම් තැනක දුකක් නම් එතනැත්තේ සැපමය. ඉපදීම නැති කිරීමෙන් ලැබෙන සැපය ලොවේදී උත්තම සැපයයි. ඒ නිවන් සැපයයි. නිවන් සැප සලසා ගැනීමට නම් අනුකමනය කළ යුතු මාවතක් තිබෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු උතුම් සැප කරා යන මාවතයි. දුක නැති කරන මාවතයි. සැප විඳින මාවතයි. ඒ අනුව සලකා බලන විට පැහැදිලි වන්නේ බුදුදහම සම්පූර්ණයෙන්ම දුකම ගැන දේශනා කරනකොට, ඒ පිළිබඳව අවබෝධයක් ඇතිකොට සැප විඳින යන කරුණු දෙක පිළිබඳවම මනා විග්‍රහයක් කර ඇති හේතුඵලවාදී යථාර්ථවාදී දහමක් බවය. පටිච්ච සමුප්පාදයට අනුව සත්වයා ලෝකයේ පහළ වරුවේ ඒ පහළවීම සඳහා අවශ්‍ය කරන කර්ම සැකසීම නිසයි. ඒ ඒ භවවල පහළවීමට අවශ්‍ය කර්ම සැකසීම නිසා ලොව ජනිත වන සත්වයාගේ ස්වභාවය ජරාවට මරණයට පත්වීමයි. මේ සංසාරික ස්වභාවය පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කළ සත්වයා භවයේ ඇලී කැලී දුකටම පත්වෙයි. සසර නියම ස්වභාවය අවබෝධ කර ගැනීමේදී මරණ සතිය වැඩීම බෙහෙවින්ම ප්‍රෝෂණවත් වනවා. ස්ත්‍රීක විසින් හෝ පුරුෂයක විසින් හෝ තිරිසනක විසින් හෝ පැවිත්තක විසින් මරණය පිළිබඳව නිරන්තරයෙන්ම මෙනෙහි කිරීම කළ යුතු බව බුදුපියාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. කාම භෝගී ගිහියන් විසින් නිරන්තයෙන්ම මරණය පිළිබඳව මෙනෙහි කළ යුතුමන්ද? ලොව සිටින සකලවිධ සත්වයන්ට අනිවාර්යෙන්ම මරණයට මුහුණ දීමට සිදුවිය යුතු වනවා. එහෙත් බොහෝ දෙනා තමන් අචර අමර තත්වයෙහිලා සරකා ගනිති. තමන් කිදෙනක හෝ නොමැරෙන අයසේ, ලෙඩ නොවන අයසේ ජීවත් වෙති, කටයුතු කරති.
එම දූනට ෂණිකව හෝ මරණයට පත්වන්නට සිදුවහොත්, ඔවුන්ගේ ඥාතිකොටේ තත්ත්වයට පත්වන්නට සිදුවහොත්, එවුනට දරා ගැනීමට නොහැකි වනවා. එවන්නෝ මරණයේදී වැළපෙති, සෝක කරති, මරණයට පැමිණෙන්නට කලින්ද ජීවිතය විනාශ මුඛයටම ගෙන ඇති. ධනාත්මක චින්තනයක් වන බෞද්ධ චින්තනය තුළ මරණය පිළිබඳව නිතර මෙනෙහි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත්තේ මරණයේදී මනුෂ්‍යයාගේ සිත මනා ලෙස සංවර කර ගැනීම තුළින් යථාවබෝධය ඇති කරපාලීම සඳහායි. බෞද්ධ දර්ශනයට අනුව යමෙක් නිරන්තරයෙන් මරණය ගැන සිතන්නේ නම් හෝ මරණයේදී තමා කරා පැමිණෙන්නට කලින් ජීවය යහමකට කනේ. එබවින් මරණය දෙස සුභවාදීව බැලීමට බෞද්ධයා හුරුවිය යුතු වනවා. මරණය පිළිබඳ ධර්ම විග්‍රහයේ සඳහන් වන කරුණු බොහොමයක් තිබෙනවා. එනම් මරණය යනු කවරක්ද යන්න බුදුපියාණෝ දේශනා කර තිබෙනවා. ඇවැත්නි මරණය යනු කවරක්ද? ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකයන්ගෙන් යම් වෙන්පයාමක්, අත්හැරයාමක්, බිඳියාමක්, අතුරුදන්වයාමක්, මාත්‍යුනම් මහරයාගේ පැවිණීමක්, කාලක්‍රියා කිරීමක්, ස්කන්ධ පංචාගේ බිඳියාමක්, මෘතදේහයේ ඉවත් කිරීමක් වේද? ඇවැත්නි මේ මරණයයි කියනු ලබනවා. මේ විග්‍රහය පිළිබඳව අප ප්‍රමාණවත් ලෙස අවධානය යොමු කළ යුතු වනවා. සත්වයෝ වනාහි භවයටම ඇලුනාහුය. සත්වයනට ඇලිය හැකි බඳු භව ප්‍රධාන වශයෙන් තුනක් තිබෙනවා. ඒ කාම භව, රූප භව සහ අරූප භවයි. කාම භවයට මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6 සහ 4 අපායන් අයත්වනවා. රූප භවයට රූපාවචර බ්‍රහ්ම ලෝක අයත්වන අතර අරූප භවයට අරූපාවචර බ්‍රහ්ම ලෝක අයත්වනවා. ඒ ලෝකවලට නිකාය යන නම තේදෙනවා. නිකාය යනු කොටස යන අදහසයි. දේව නිකාය, අසුර නිකාය වශයෙන් හඳුන්වන කොටස ලෝකයේ යන අදහසනේ. ඉහත සඳහන් කළ ඒ ලෝකවල පහළවීම පටිසන්ධේ නමින් හැඳින්වෙන අතර ඒ නිවත්වීම චුත වශයෙන් දැක්වෙනවා. මරණයේදී වනුයේ තමන්ගේ ඇලීම පරිදි පහළ වූ ලෝකය අතහැර යාමයි. මරණය චුතවීම වශයෙන් හැඳින්වෙනුවේ ඒ අදහසනේ. චවනතා යන පදය මරණයට පර්යාය පදයකි. සර්පයෙක් සැව අතහැර යන්නාසේ සත්වයාද මරණයත් සමගින් මේ ශරීරය අතහැර යනපා. මරණයට පත්වන විට කොතර මාතරෙන් බිස්සුර බලාගත්තත් රැගෙන යන්නේ නැහැ. බිහිදෝ යන පදයෙන් අදහස් කරන්නේ කයේ බිඳියාම පිළිබඳවයි. එනම් අක්‍රිය වීම පිළිබඳවයි. මරණයට පත්වීමත් සමගම කයෙහි ඇති සක්‍රීය ස්වභාවය නැතිවී ජීවේ තීන්ද්‍රිය පිදී යනවා. අන්තර දහන යන පදයෙන්ද අදහස් කරන්නේ අතුරුදහන් වීමයි. මරණයට පත්වනවත් සමගම සත්වයාගේ ස්වරූපය අතුරුදහන් වී ජීව ශක්තිය අතුරුදන් වී විකෘත ස්වරූපයකට පත්වීම ආරම්භ වන බැවින් මෙම පදය හඳුන්වාත් කෙන තිබෙනවා. මච්චු මරණය යනුවෙන් හඳුන්ව ඇත්තේ මාරයාගේ පැමිණීමයි. පස්වරුන් අතර සඳහන් වන මච්චු මාරයා වනහි මේ ජීවිත අවසානයේ මුහුණ දෙන්නට වන ස්වභාවය හෙවත් මරණය වනවා. කාලකිරියා යන පදයේද මරණය නිර්වචනය කරන්නට උදාගෙන තිබෙනවා. සත්‍ය වනාහි ජීවත් වන්නට සම්මුති වශයෙන් නියම වූ ආයු ප්‍රමාණයක් ඇති පුද්ගලයන්. ඒ ආයු ප්‍රමාණය අවසන් වූ පසු ජීවත් වන්නට නියමිත වූ කාලය ගෙවී ගිය පසු මරණයට පත්වීම ස්වභාවයක්. කාලක්‍රියා කරනවා යනු ඒ ස්වභාවයට පත්වීමයි. ස්කන්ධ පංචාගේ බිඳියාමේ අදහසින් කන්ධාණං බෙහෙතෝ යන වචනේ උදාගෙන තිබෙනවා. පරමාර්ථ සත්‍යයට අනුව සත්වයායි හඳුනාගන්නේ ස්කන්ධ පංචාගේ එකතු වීමයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන ස්කන්ධ පංචකේ එකතුව තිබෙන තාක් එතන සත්‍යයක් යන හැඟීම ඇති වෙනවා. ඒ ස්කන්ධ පංචකයේ උණුවුන්ට උපකාරව පවතිනවා. අභිධර්මයට අනුව ස්කන්ධ පංචකය නම් නාම රූප වශයෙන් කොටස් දෙකකට බෙදන්නට පිළිවන්. පඨවි, ආපෝ, තේජෝ, වායු රූප හතර මහා භූත රූපවලින් නිර්මිත බාහිර රූපය වශයෙන් දකින්නට පිළිවන්. ස්කන්ධ පංචකයේ ක්‍රියාත්මක වනුයේ විශේෂයෙන්ම විඥානයේ නිසයි. විඥාණයට රූපාදී අනෙකුත් ධර්මයන්ගේ සහ ඒකාන්ත වශයෙන්ම අවශ්‍ය කරනවා. රූපය ඇසුරු කර පවතිනව විඥාන ස්කන්ධයෙන් බිඳියාම මරණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. විඥාන ඉවත් වූ පසු ඒ රූපය ඇසුරු කරගෙන පැවති සත්ව ක්‍රියාකාරීත්වයත් අවසන් වෙනවා. ඒ රූපයද සම්මුති වශයෙන් හඳුන්වන්නේ සත්‍යයක් වශයෙන් නොව මලමිනියක් විදිහටයි.
විඤ්ඥානය යනු අරමුණු හඳුනා කන්නා ස්වභාවය මෘත දේහයක් පිළිබඳ සලකා බලහොත් ඒයට ඇසක්ත බෙනවා. මාහිර සමාජයේ රූපති බෙනවා. නමුත් තුරුප අඳුන ගන්න පිළිවන්කමක් නැහැ. හේතු මෘත දේහයට සිතක් හෙවත් විඤ්ඥානයක් නැතිවීමයි. එලෙසින් සලකා බන්න විට රූපය හා පැඳී පවතින සීලු ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරිතය රැඳී පවතින්නේ විඤ්ඥානස්කන්දය උපකාරී කරගෙනයි. මේ විඤ්ඥානය රූපය නිවත් වූ විට යහඳුන්වන්නේ මෘතදේහයවත් මුත කලයබරය වශයෙනි. ඒ මෘතදේහ ටික දෙනක නිවත් කරනේ මලසුරකින් ඇති පෝෂණයක් නොමැති නිසයි. කලයබරස්ස නික්හේපෝයයි සඳහන් කරත වෙන්නේ මරණයෙන් සිරුරට සිදුවන අවසාන සන්තෑසයයි. අප මරණය වශයෙන් හඳුන්වන්නේ මෙම අවස්ථාවයි. මෙලොව පහළ වන සෑම සත්වයෙක්ම ඒකාන්ත මරණයකට යොමුවීම ස්වභාවයයි. මරණයෙන් මෙදේ හැකි කෙනෙක් මුළු තුන් ලෝකයේම නැත. මරණයෙන් මෙදේ හැකි තැනක් මුළු තුන් ලෝකයේම තිබෙනවා යකීම විහිළුවකි. කොඩා අයත් මහලු අයත් නුවණ ඇති අයත් නුවණ නැති අයත් ඒකාන්තයෙන්ම යන ගමන මරණයයි.